ධර්ම දේශනාව පවත්වන ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්ධස්සේ මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර. සාමූහික වශයෙන් භාවනාවකට යෙදී ගත කරන යෝගාවචර සංඝ පිරිසක් වශයෙන් දැනගත යුතු කාරණාවක් වශයෙන් කල්යාණ මිත්‍ර ගුණ අපි පසුගිය වාර කීපයකදී මාතෘකාවෙන් තබා ගන්න තියෙනවා. මේ කල්යාණ මිත්‍ර ගුණ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ තථාගත සම්මා සම්බුද්ධජානන් වහන්සේගේ වටිනා සූත්‍ර දෙකක් අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරන් තියෙනවා. මේ සූත්‍ර දෙකේ පළවෙනි සූත්‍රය සාමාන්‍ය මිත්‍රත්වයේ පිළිබඳව ඇසුරු කිරීමට සුදුස්සන් තෝරා වේරා ගැනීම පිළිබඳව සාමාන්‍ය බුද්ධි වර්ධනයක් සිදු කරනවා. ඒ නිසා ඒකට මිත්‍ර සූත්‍ර වශයෙන් මිත්‍ර සූත්‍රයේ වශයෙන් නම් කරලා තියෙනවා. දෙවෙනි සූත්‍රය භික්ඛු මිත්‍ර සූත්‍රයේ වශයෙන් මේ මිත්‍ර කියන වචනයට භික්ඛු කියලා විශේෂණ පදයක් කියලා කියන බව අපි පසුගිය දවස්වල මතක් කරගත්තා. සාමාන්‍ය කෙටි අර්ථයේ වශයෙන් වැටෙන අර්ථයේ වශයෙන් වික්ඛු කියන එක සූත්‍රාන්ත ක්‍රමයට අර්ථ දක්වන්නේ සංසාරේ බය දක්නා වූ ඒ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන අර්ථයයි. එහෙමනම් සංසාරේ බය දක්නා වූ නැත්නම් සංවේග ඥාන පහළ වූ ඇත්තාට මිත්‍රයා ඒ වාගේ මේ 15 සංවේග ඥාන නිසා මේ කරගෙන යන නිවන් ප්‍රතිපදා මාර්ගයේදී මිත්‍රයා මේ භික්ඛු මිත්‍ර සූත්‍රයේදී සඳහන් කරනවා. ඒ නිසා ඒ මිත්‍රයාට කල්යාණ මිත්‍රයා කියලා සාමාන්‍ය සාසන විවහාරේ පවතී. මේ කල්යාණ මිත්‍රයාගේ උදාපත් වීම හමු වීම යෝගාවචර ජීවිතයක තාම වටිනාම සංදිස්ථානයක් වශයෙන් කියන්නේ. මේ නිසා යෝගාවචරයේ මිත්‍රෙක් හඳුනා ගැනීම පිළිබඳව ඒකාන්තයෙන්ම දක්ව විතරයි. කාරණා කරුණු අහලා තියෙනවා. ඊගාවට තමන් වශයෙන් අත්දකලා තියෙනවා. ඒ වාගේම තුන්වෙනි රහස තමයි තමන්තුළු මිත්‍ර ගති ගුණ තියෙනවා. ඒකටත් අහලා තියෙනවා, ඒකටත් දැකලා තියෙනවා. මෙන්න මේ ගති සම්පූර්ණ වෙන දවසට ඒ යෝගාවචරයාට දක්ෂතාවය ලැබෙනවා, හැකියාව ලැබෙනවා තමන්ගේ නියම කල්යාණ මිත්‍රයා කවුද කියන එක දැනගන්න. මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ අර්ථයත් ඒකමයි. අපිත් අර්ථයෙන් ඉදිරිපත් කරගන්නේ ඒකමයි. මේ කරුණු වඩ වඩාත් ගෞරවයෙන් ඇදහිල්ලෙන් අහන්න අපිට අපේ ගමනට එක්ව ගමන් කරන්නට ඇසුර ලබන්නට කල්යාණ මිත්‍රය හඳුනගන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර දෙකේදී අපි තමන්ට කරගත්තු විදිහට කලින් සඳහන් කරපු මිත්‍රයා ඇසුරට සුදුසුයි. දෙවෙනි කල්යාණ මිත්‍රයා භික්ඛු මිත්‍ර සූත්‍රයේ සඳහන් වෙන මිත්‍රයා ඥාන ලංව ඇසුරට භජනයේද සුදුසුයි. ඒ විතරක් නෙවෙයි තමන්ව බැහැර කළත් වැඳ වැඳ එතන නතර වෙලා ඒ ඇසුර කිරීම තරම් සුදුසුයි. එවැනි ගුණ හතක් අපි එදා ඉදිරිපත් කරගත්තා. යෝච ගරු භාවනීයෝච වශයෙන්
ඒ සෑම ගුණයක් ගත්තහම ඒ ගුණෙයි නියම ආධර්මානුකූලව සලකා බලනවන තමන්ට හික්මෙන්ට කොට සුකුත්තිය. ඒ වාගේම කල්යාණ මිත්‍රයාගෙන් බලාපොරොත්තු වීම කොට සුකුත්තිය. මේ අනුව බලනකොට කල්යාණ මිත්‍රයා ඒ පාරේ කලින් ගමන් කළ කෙනෙක්, ඒ කල්යාණ මිත්‍රයා හොයා යන කෙනා, ඒ කල්යාණ මිත්‍රයා බවට පත්වෙන්න ඊට පසුපස ගමන් කරන කෙනෙක්. පරම්පරාවේ දෙවෙනි පුරුක කියලා ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ ඉගෙනගෙන තියෙනකොට විශේෂයෙන්ම සමථ විදර්ශනා භාවනා කරන ඇත්තන්ට ඒක බොහොම සජීවීව මේ කියන කරුණු අනිකුත් පුතග්ජන මිනිස්සෙන්ට වඩා ඉතාමත්ම සජීව දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණ ඉගෙන ගැනීම හරියට විපස්සනා ක්‍රම භාවනා ඉගෙන ගන්නා වගේම බොහොම වැදගත් වෙනවා. මොකද ඒ කරුණ වලින් ඒකාන්ත කල්‍යාණ භාවයේ ඒකාන්ත සුඛයේ සලසන සාමාන්‍ය මිත්‍රන් ඇස්වේදී සුඛයක් වැඩි වෙනවා. නමුත් දුක යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ නියම කල්‍යාණ මිත්‍රයා ආශ්‍රය කිරීම ඒකාන්ත හිතේසික වශයෙන් සඳහන් කරනවා. මේ නිසා බොහොම වැදගත් කාරණාවක් මේ බොහොම දෙනා අහලා දැනගෙන තියෙන විදිහට දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ට ලැබිච්ච වටිනා ගුණවත් සිල්වත් සබ්‍රක්ඛචාරීන් වහන්සේලා පිළිබඳව උද්දාමයට පත්වෙච්ච අවස්ථාවක ඒ උද්දාමය ශාස්ත්‍රුන් වහන්සේට සඳහන් කරනවා. අවසර ස්වාමීන් වහන්සේ මේ භ්‍රමචර්යය ඉතාම දුෂ්කරයි. හැම දෙයකින්ම දුෂ්කර ප්‍රදේශයක් දුෂ්කර අවස්ථාවක්. නමුත් නියම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණොත් ඒ දුෂ්කර භාවලින් අපහසුතා වලින් 50% නැත්නම් භාගයක් ඉවරයි වාගේ මට වැටෙනවා කියලා ඒ තමයි ලැබਿੱච්ච විස්රාමය, තමයි ලැබਿੱච්ච විවේකය, තමයි ලැබਿੱච්ච සුඛය බුදුජානන් වහන්සේට සඳහන් කරනකොට බුදුජානන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව වළක්වන එහෙම කියන්නේ පයි කියන. ඊට පස්සේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥතා ඥාණයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට ආවාද කරනවා. ආනන්දේ යම්ම වෙලාවක යෝගාවතර කෙනෙකුට නැත්නම් සංසාරේ බය දැකලා එයින් ගැලවීමට උත්සාහ කරන කෙනාට තමන්ගේ කල්යාණ මිත්‍යා දැක්ක දවසේ 100%ක්ම ප්‍රත්‍යක්ෂය සම්පූර්ණයි කියන්නේ. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් බුදු ඇහැට පේන හැටි මේ කල්යාණ මිත්‍ර ඇසුර. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශනයේ මතුමැත්තේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශනයේ නිසා අහන කෙනාට ඒ බුදු වචනේ ඇහෙන කෙනාට කල්‍යාණ මිත්‍යා දැනට ලැබිලා ඉන්නවනම් නැත්නම් හොයාගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒ කල්‍යාණ මිත්‍යා විශේෂ ශ්‍රද්ධාව අධිහිරි ශක්තිය සම්පූර්ණ වෙනවා. කල්‍යාණ මිත්‍යා විශේෂ අධිහිරි ශක්තිය අසම්පූර්ණ නම් සැක සහිතයි නම් ඒ කල්‍යාණ මිත්‍ර ගුණ තමන්ට ප්‍රයෝජනෙ පිණිස පිටාන්නේ. 100%ක් කල්‍යාණ මිත්‍යා ආශ්‍රය කරන කල්‍යාණ මිත්‍යාගේ ගුණ අදහනවා නම් තමයි කල්‍යාණ මිත්‍ර ගුණ තමන්ට වාසියක් වෙනස, හේවණක් වෙනස, අස්වසිල්ලක් වෙනස පවතින්නේ. එහෙමනම් භ්‍රමචර්යය පහසු වෙනවා, භ්‍රමචර්යය සම්පූර්ණ වෙනවා. තමන්ට තියෙන්නේ මොන දුකක් විඳගෙන හෝ ගහලා බැනලා එළෙව්වත් නැත්නම් පිටුහල් කරත් මෙන්න මේ කල්‍යාණ මිත්‍යා අතන හැර ආශ්‍රය කිරීම පමණයි. ඒ දේ වෙනවනම් ඒ කාන්තේම තමයි ධර්ම න්‍යායානුකූලව ඕපනායක ක්‍රමයට නිවන දිහාවට ක්‍රමක්‍රමයෙන් භ්‍රමචර්යය සම්පූර්ණ වෙන දිහාවට සල්ලුවේ. මේ නිසා මේ කල්‍යාණ මිත්‍ර ගුණ හැදෑරීම ඒකාන්තයෙන්ම යෝගාවචරයක් තුළ තිබිය යුතු බුද්ධියක් සාමාන්‍ය ඥානයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. භාවනා කරනකොට මෙහි අර්ථ විවිධාකාරයෙන් වැටෙන්න පටන් ගන්නවා. එතන ආයේ ධර්ම දේශනා විදිය අපි මතක් කළ විදිහට මේ වික්කු මිත්‍ර සූත්‍රයේ සඳහන් වෙන්නා වූ ඒ ගුණ හත, ඊයේ භාවයේ භාවනීය ස්වરૂපයේ ආදී ගුණ හත වාගේම අපි මෙතනදී ඉදිරිපත් කරගන්න පුළුවන් කල්‍යාණ මිත්‍යා දැන හඳුනා ගැනීමට උපකාර වෙන තවත් ඒ වාගේම ගුණපත්තියක්. මේන් අපි උත්සාහ කරන්නේ අපි කොච්චර දුරට මේ කියන අතින්, ඒ කියන්නේ කල්‍යාණ මිත්‍යා තේරුම අතින් ඥානවන්තව කටයුතු කරනවාද කියන්නේ පෙරාතුවම දැනගත යුතු කරුණු පන්තියක් වශයෙන්. ඒකදී ඒ කල්‍යාණ මිත්‍ර ගුණ පන්තියට ඉදිරිපත් කරන්නේ ශ්‍රද්ධාවන්තකම කල්‍යාණ මිත්‍යා සතුව තිබිය යුතු ඒකාන්ත ගුණ. ඒ වාගේම සීලවන්තකම තිබිය යුතුයි.
කල්‍යාණ මිත්‍යා බහුසුත භාවයේ තිබිය යුතුයි. සද්ධා සීල සුත. ඊගත ත්‍යාගවන්ත විය යුතුයි. ඡාග ගුණේ පැවතිය යුතුයි. වීර්යවන්ත විය යුතුයි. නිතරම ඉදිරිය බලා ගමන් කරන නැත්නම් තමන්ගේ අර කලින් කියපු ගුණ තව තවත් දියුණු පවුණු කරන ගතිය කල්‍යාණ මිත්‍යා තුල තිබිය යුතුයි. ඒ වගේම සතිමන්ත භාවය කල්‍යාණ මිත්‍යා ගුණයක් වෙන්න ඕනේ. සමාධිය ඒ අනුව කල්‍යාණ මිත්‍යාගේ සෑම ඉරියවකම සමාධිමත් ස්වરૂපය. මේ අනුව කල්‍යාණ මිත්‍යා ඉදීම කීවත් නොකීවත් ප්‍රඥාවන්ත ස්වરૂපයට පත් වෙනවා. මේ ගුණත් තමන් භාවනා කරමින් කරමින් කල්‍යාණ මිත්‍යා අසුරු කරනකොට මෙවුවා ප්‍රකට වෙනවා. නැත්හවුරු වෙනවා. ඒ නිසා තමන් කලින් මෙව දැනගෙන තියෙන්නේ සුත මේ වශයෙන්. මේනොත් මේ ශ්‍රද්ධාව කියන ගුණය විවිධ පැති වලින් වාද විවාද වලට මාතෘකා වෙච්ච ගුණයක්. ඒ මොකද ශ්‍රද්ධාව නැතිව ශ්‍රද්ධාවෙන් පටන් ගන්න නැතිව කිසිම ගුණ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. නමුත් රහත් වෙනකොට එහෙම නැත්නම් ඒ කෘත්‍ය හමාර කරනකොට ශ්‍රද්ධාව හමාර වෙනවා. එහෙම නැත්නම් ඒ ඇදහිය සුළු ගතියෙන් අවශ්‍යතාවයක් නැති වෙනවා. මොකද Taman වශයෙන් අදකින් නිසා ඒ නිසා සමහර වෙලාවට පහතන් වාසිත අස්සද්දෝ කියන නමක් පාවිච්චි කරනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව බොහෝ දෙනා එක්කෝ අන්නර කියන ආන්තික වටිනාකමෙන් ගණන් ගන්නවා ශ්‍රද්ධාව අවශ්‍ය නැතය අවශ්‍ය කළ තියෙන ප්‍රඥා විතරයි කියලා මුලින්ම ශ්‍රද්ධාව කුංචි කළ සලකන ගතියක් තියෙනවා. එහෙම නැතිනම් පටන් ගන්නේ ශ්‍රද්ධාවෙන් ඉවර වෙන්නේ ශ්‍රද්ධාවෙන්. මේ ශ්‍රද්ධාවේ කිසිම වර්ධනයක් ශ්‍රද්ධාවේ දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා මේ ශ්‍රද්ධා ගුණය පිළිබඳව යෝගාවචරය දැනගෙන තියෙනවා. මේ ශ්‍රද්ධාවේදී තියෙන්නේ අධහන සුළු ගතිය. පිළිගන්නා සුළු කම. මේ පිළිගන්නා සුළු කම මුලින් ඇති වෙන්නේ බාහිරෙන් හරියට පිටින් ආපු සායමක් වගේ. ඒක අභ්‍යන්තරගත වෙන්නේ නැහැ. ඒ මොකද අභ්‍යන්තරගත වෙන්න නම් තමයි යෙදෙන්න ඕනේ. ඒ නිසා මුලින් ඇති වෙන ශ්‍රද්ධාව ප්‍රසාද ශ්‍රද්ධාව වශයෙන් සඳහන් කරනවා. ගුණවන්තයාගේ ගුණ දැකලා. ගුණවන්තයාගේ ගුණ අහලා ළඟ ඉඳලා. ගුණවන්තයා තුල පවතිච්චි තමයි දැකලා සන්තෝෂ වෙන්නේ අදහනවා මේ පුද්ගලයා තුල මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ආදී ගුණ තියෙනවා ගුණවතෙක් සිල්වතෙක් කියලා. නමුත් ඒක ඇත්තදෝ නැත්තදෝ කියලා දීර්ඝ කාලින වශයෙන් පරීක්ෂා කරගන්න තරම් ශක්තියක් යෝග අවශ්‍යයක් නැහැ. මොකද Taman තුල මේ ගුණ තව පිළිබඳ නැති නිසා. එනිසා ශ්‍රද්ධාවේ මුලින්ම ඇති වෙලා තියෙන මේ ප්‍රසාද ස්වરૂපය. මේ ප්‍රසාද ස්වરૂපය නිසා එහෙම නැත්නම් මේ ඇතිවෙනා වූ මූලික ශ්‍රද්ධාව නිසා ඒ බලනින්න යෝග අවතරයට හිතෙනව වරක මේ දේ මතක් කරන්න බැද්ද කියලා. ශ්‍රද්ධාවන්තයා සීලවන්තයි. ශ්‍රද්ධාවන්තයා බහුසුතයි. ශ්‍රද්ධාවන්තයා ත්‍යාග සම්පන්නයි. එහෙමනම් මටත් සීලවන්ත වෙන්න බැරිද? මොකද මටත් ඒ විදිහටම අහ කන දිව නාසය සදිච්චේ මනුෂ්‍ය ස්වરૂපේ බුද්ධ ශාසනයේ පවතිනවා. ඒ වාගේම බහුසුත භාවය ගන්න බැරිද? ඒ වාගේම මේ ත්‍යාගවන්තකම වීර්ය ආදී ගුණ ඇති කරගන්න බැරිද කියලා අර සද්ධාහයෙන් දැක්ක නිසා තමයි තුල ඒ දේ ඇති කර ගැනීමද පහළ කර ගැනීමද කුසල ඡන්දය පහළ වෙනවා. සද්ධාහවත් නැතිව කවමදාකවත් කුසල ඡන්දයක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසාම සද්ධාව මූලිකම අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. එහෙමනම් අදහන සුළු ස්වරූපේ තියෙනවා. පිළිගන්නා සුළු ස්වරූපේ තියෙනවා. එහෙම අදහලා ඒ දේවල් හොඳ දේවල් ය ඒකාන්ත හිතේසික දේවල් කියලා දැනගත්තොත් තමයි තමයි ඒක තමන් තුරුතන්පත් කරගන්න හිතේ. එහෙමනම් තමයි කුසල ඡන්දේ පහළ වෙන්නේ. එතකොට විතරයි වීර්යය කරන්න පුළුවන්. එහෙම නැතිනම් පිළිගන්නා සුළු භවයේ පළදු තියනවනම් කවදාකවත් ඒ ගුණ තමන් කෙරෙහි ළඟා වීමේ මාර්ගය ඍජු නැතුව යනවා. බොහෝම අතරමැද වලකඩුණු තියෙන නිසා ගුණ තමන් කොට තුල ආරෝපණය වීම පමණයි. නිසා ශ්‍රද්ධාව මූලිකවම අවශ්‍ය කරන ගුණයක් අදහන සුළු බව. මේ අදහන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන් ගොඩාක් දේවල් ධර්මානුකූල පෙන්වට යෝගාවචරක පැත්තෙන් බද්දත් බෝධිය අදහනවා. මේ මිනිස්සෙකුට උපදින වෙලාවේදී සංසාර දුක් සියල්ලම සාධාරණයි. තිරිසනුන් වගේ වෙන්නත් පුළුවන්.
ඒ තරමටම සංසාර දුක් පැතිරෙන්න පුළුවන් නමුත් මනුෂ්‍යයාට පුළුවන් බෝධිය අවබෝධ කරගන්න ඒ කියන්නේ ඥානය පහළ කරගන්න එදාට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් ය කියන එක අදහස. ඒක පිළිබඳව සැක සහිත නම් අපි මේ ප්‍රතිපත්ති මාර්ගය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය 100%ක් මූලට මූල ලා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ බෝධිය ඇදහිීමේ මූලික උපමාණිය වශයෙන් පෙන්වන්න පුළුවන්. නමුත් බොහෝ දෙනාට යෝගාවචර මුල් කාලේ නැත්නම් මේ බුද්ධ ශාසනය හඳුනාගන්න මුල් කාලේ මේ බෝධිය පිළිබඳව සංකල්පය ගැඹුරු වැඩි. ඒ නිසා අදුම ධර්මයේ බෝධිය වතහා ගැනීමේ ශක්තිය තමයි පරමාර්ථ හොඳම தත්ත්වය. එහෙම නැත්නම් අදුම ධර්මයේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහිීම තියෙනවා. මෙන්න මේකට කියනවා සද්ධාව කියලා. යම්කිසි කෙනෙක් කර්මයේ සහ කර්මඵලයේ අදහන නැත්නම් සම්මස්සකතා ඥානය සම්මස්සකතා ඥාන සම්මාදිටියක් නැතිනම් ඒ පුද්ගලයාට මොන්නෙම ආකාරයකින්වත් ගුණයක් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. මේ භවයේ මේ ලෝකේ ආලෝකයෙන් ගමන් කරන්න හම්බ වෙන්නේ හැම වෙලාවෙම අඳුරේමයි ගමන් කරන්නේ. ඉතින් මෙහෙම කරනකොට මෙහෙම කල්පනා කරනකොට අපිට භාවනා කරන පූර්ණ කායින භාවනා කරන අරණිගත භාවනා කරන වික්ෂුන් වහන්සේලා වශයෙන් කල්පනා කරනකොට බොහොම සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද අප තුළ ප්‍රධාන වශයෙන්ම මේ කර්මයේ සහ කර්මඵලයේ අධහන ගතිය තියෙන නිසා. ඒ පමණක් නෙවෙයි. මේ අපිට උදාපදාව කරන දායකකාරකයන්ට පවා මේ කර්මයේ සහ කර්මඵලයේ අධහන ගතිය පවතින නිසායි ඒ අත්ංගේ කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් උතුම්ම කොටස මේ භාවනා කරන ස්වාමින් වහන්සේලාට පවරන්නේ පූජා කරා. ඒ නිසා ඒ පිටසක් එම් වෙන විදිහට කියන සඳහන් කරන බෞද්ධ බොහෝ දෙනා මේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහිීම කියන ආලෝකයේ ඇතුව තමයි ගමන් කරන්නේ. නමුත් කල්පනා කරලා බලනකොට වැටහෙනවා හොඳට කාරණා වටහාගෙන හොඳටම භාවනාවීමේ හිතගත කරන යදාගෙන ගත කරන භික්ෂුවකත් එහෙම නැතු ඒ සැයේ භික්ෂුවට උදව්පදව කරන්නේ දායකකාරක ඇත්තන්ගෙත් මේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහුවාට ඒක ක්‍රියාත්මක නැගෙන මාත්‍රංගවල වෙනසක් තියෙනවා. ඒ දායකකාරක ඇත්තෝ යම් යම් දේවල් වලදී කර්මයේ සහ කර්මඵලයේ අදහනව නමුත් කෙලස් මපිලා වෙලාද සතෙක් මරනවා කියන එක හොරකම් කරනවා කියන එක කාමයේ වර්ධව හැසිරෙනවා කියන එක අර අදහද්දිම සිද්ධ වෙන්නේ ඉඳී කියනවා. ඒ මොකද ඒ ඇදහිම පූර්ණ කාලයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇදහිම වරක යම් යම් දේවල් උපදිනවා යම් යම් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ ගතියම තියෙනවා අර පූර්ණ කාලිනව භාවනා කරන වික්ෂය තුල. සමහර කටයුතු කරන වෙලාවෙදී හොඳට තේරුම් අරගන්නවා මේක ඒකාන්තයෙන්ම අනු වෙනුවෙන් මම වළඳන දුකක්. මේ දුක වැළඳින්නේ කාටවත් පාඩුවක් නෙමෙයි මම මේක සැපසේ විඳ ගන්න පුළුවන්. ඒ නිසා මට ඉවසන් තෝරන්නේ නැහැ කියලා අර කර්මේ සහ කර්මඵලයේ ඇදීම උත්කෘෂ්ඨ මට්ටමෙම සිද්ධ වෙන වෙලාවක් තියෙනවා. නමුත් සමහර වෙලාවවල ඉවසීමේ ශක්තිය නැති නිසා නැත්තම් වෙන මොනවාරි නීවරණ ධර්මයකින් හිත යට වෙච්ච නිසා අපි සර වචන කතා කරන වෙලාවල් එනවා. තරට අය ක්‍රියාත්මක කරන වෙලාවල් තියෙනවා. හිත ඇතුළතද වේග ධාරා වැඩ කරන වෙලාවල් එනවා. ඒ වෙලාවෙත් මෙන්න මේ කර්මයේ සහ කර්මඵලයේ අදහන ගතිය බාල වෙනවා පණුක වෙලා යනවා. ඒ නිසා සද්ධාවේ ඉහළ පැහැලිය නිතර සිද්ධ වෙනවා. මේ කල්යාණ මිත්‍රයා තුළ මෙන්න මේක තියෙනවා. නැත්තම් අනික් පැත්තත් එක සංසන්දනය කරලා බලනකොට මේ ගතිය අඩු වෙනවා. මොකක්ද අඩු වෙන්නේ? සද්ධාවේ ඉහළ පහළ යන ගතිය අඩු වෙනවා. මොන්නේ දුකක්, මොන්නේ සැපයක්, මොන්නේ ඉස්තුති ප්‍රසංසාවක්, නින්දාවක් ලැබුණත් කල්යාණ මිත්‍යා විතරෝම කල්පනා කරගන්න ඕනේ මේ කර්මානුරූපව මේ දේවල් වෙනවා. මේ වෙච්ච කර්ම මත තව කර්ම රැස් නොකරන්ට නම් හිත වෙන් කරලා තියාගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ එන කර්ම වේගවලට එන චිත්තාවේගවලට යට වෙලා අපි මතුමත්ියේ කර්ම රැස් කරන්න ඉඩ තියෙනවා. මොකද අපේ තුල ඇදහිීමේ ශක්තිය නැහැ. අපේ තුල නැහැ මේ වෙලාවේ සචේතනිකව හෝ අචේතනිකව කරන්නාවල දේවල් වලින් මට කොහොම වුණත් මතුමත්ියේ විඳින්න වෙනවා කියන කමත කරලා මේ වගේ වෙලාවල්දී මට සාමාන්‍ය වචනින් කියනවා මට උන්නා හිතිය පේන්නද මේ දේ කියන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියලා අපි ඉදිරිපත් වෙන වෙලාවල් එනවා. ඒ මොකද මේ ඇදහිීමේ ශක්තිය අඩුකම නැත්නම් සතරේ අඩුකම.
මෙන්න මේක බලන්න ඕනේ කල්යාණ මිත්‍යා තුල කියනවා. කල්යාණ මිත්‍යා නම් එහෙම හිත වටගන්නේ නැහැ. ලෝකෙ විවිධ විෂමතා පවතිති සමහිත පවත්වනවා කියන එක තමයි අපරිතිනායක ස්වාමීන් වහන්සේ පාවිච්චි කරපු පාඩය. විෂම ලෝකෙ සමහිත පැවැත්වීම තමයි යෝගාවචරය කියන්නේ. ඒ යෝගාවචර ධර්මය අංග සම්පූර්ණ වුණා. එහෙම නැත්නම් යන්තිති මත්තමද තේරුම් ගත්තා කියන කෙනෙක් වෙන්න ඕන තමයි කල්පනා. ඒ නිසා මේ ශ්‍රද්ධාව අපි හිතන තරමටම එහෙම නැත්නම් මේ කම්මැසිකතා ඥානෙ අපි හිතන තරමටම හැම වෙලාවෙදීම සම්පූර්ණ වෙලා තියෙනවා කියලා අමතක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිතරම අපි සැපයාව තුළ නිතරම අපි මේක අවදියෙන් සබා ගනිමින් නිතරම අපි ඒකට ගරු කරමින් කටයුතු කරනවා නම් අපේ ශ්‍රද්ධාව පිළිහෙන්නේ නැහැ. විශේෂයෙන්ම දුෂ්කරතා එනකොට එනකොට සංකට වෙනකොට මේ ශ්‍රද්ධාව කල්යාණ මිත්‍රෙක් වගේ නැගී හිටල එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. ඒ දුක් වැඩි කරන්නේ නැති තත්ත්වයකට පත් වෙනවා. මේ තත්ත්වය හොඳතෝම විශේෂයෙන් කියනවා මේ ශ්‍රද්ධාව හොඳතෝම ප්‍රකට භාවයක ලෝකේ ඉරහඳ පෑව වගේ තියෙන උදාහරණය තමයි බුදුජානන් වහන්සේ මහා බෝධි ධර්මයේ බෝධි සම්භාර ධර්ම පුරණවස්තාවයි. උන්වහන්සේ බෝධිය කොච්චර දුරට ඇදහුවාද කියලා කියනවනම් අසිස්මත්ලි පවන් ඒ බෝධියට සාක්ෂි වුණා. ඒ බෝධිය පිණිස හේතුකාරක ධර්ම බවට පත් වුණා. සාමදාකවත් බෝධිය කුංචි කරලා නැත්නම් කර්මයේ සහ කර්මඵල ශක්තිය ඇදහිම අඩු කරලා තමන්ගේ ශරීරයට ඇති කැමැත්ත තමන්ගේ රුචියට ඇති කැමැත්ත තමන්ගේ තර්කයට ගැලපෙන කමට ඇති කැමැත්ත ඒ කිසිම දෙයක් ඉස්සර කරන්න ගියේ නැහැ. ඉස්සර කරන වෙලාවල් නාවනේ. ජාතක කතා සඳහන් කරනකොට මේ ඉන්ද්‍රයන් සහිත නැත්නම් හැඟුම් බර පුරුෂයෙක් විදිහට නැත්නම් තිරිසන් සතෙක් විදිහට මහ බෝසතාණන් වහන්සේ පෙර ආත්මගත කරද්දී මතුවෙන තත්ත්ව කියනවා විවිධ විෂම තත්ත්ව. ඒ තත්ත්ව වලට පත් වුණාට පස්සේ සාමාන්‍ය ඒ පරිසරයේ ඉන්න විදිහට මහ බෝසතාණන් වහන්සේටත් ඒ රැල්ල වදිනවා. නැත්නම් ඒ වේගය ඇවිල්ලා හැපෙන දුෂ්කරතාවය. නමුත් වහාම බෝධිසත්ත්ව ගුණය ඉස්තර කරගන්නවා. ඒ ඉස්තර කරගත්ත ගමන්ම බෝධිය තමයි ඉස්සරහින් කියන්නේ ඒ බෝධිය සඳහා කැප කරන්න බැරි දෙයක් උන්වහන්සේ තුළ ඇත්තේ නැහැ. මේ නිසා බෝසතාණන් වහන්සේ හැම දුෂ්කරතාවයකදීම අර බෝධි සම්භාර නැත්නම් බෝධි ප්‍රණිධිය තව දැඩි කරගන්නවා. අදිස්ත්‍යන ශක්තිය එන්ටෙන්ජෙන්ට වැඩි කරගන්නවා. මේ නිසා අවසානයේ ඒ අදිස්ත්‍යන ශක්තිය යන්ති ශක්තියකට ආවට පස්සේ මේ ඝනකද මහ පොළව අදිස්ත්‍යන ශක්තිය හොල්ලන්න පුළුවන් තරමට මේ අදිස්ත්‍යන ශක්තිය ඇති වෙනවා. මේ නිසා මේ සද්ධාව හරියට සජීවි විදියට තේරුම් අරගත්ත කල්යාණ මිත්‍යා අහෝ ඒ කල්යාණ මිත්‍යා ආශ්‍රය කරන කෙනාට මේ පාඩම උගන්වන්නට විශේෂ පාඨශාලා එහෙම නැත්නම් පරිශනාගාර හදවත අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මුළු ලෝකෙම එවැනි පාඨශාලාවක්. මුළු ලෝකෙම සිද්ධ වෙන සිද්ධිවිලි එවැනි පරිශනාවලාවක්. මේ පරිශනේද සඳහා ඉදිරිපත් වෙන අමුද්‍රව්‍ය නැත්නම් එන දුෂ්කරතා වලදී එළඹ සිටි සිහියෙන් සද්ධාව ඉදිරිපත් කර ගන්නවනම් ඒ පිළිගැට එක ලාභයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒකට සම්බන්ධ වෙන අනිත් පැත්තේකත් ද්වේෂ ආදී ධර්ම වැඩින්නේ වෛරය සංසිඳන ආදර්ශයක් ලෝකෙ ඉතුරු වෙනම අදිස්ථාන ශක්තිය වැඩිනවා. ඒ නිසා මේ සද්ධාව කියන කාරණාව බොහෝම ඈතකට ගැඹුරකට වෙන විදිහට කියනවනම් ජීවිතේ හැම සිද්ධියකටම ලොකු පුඩා හැම සිද්ධියකටම සම්බන්ධ බව ධර්මයනෝ විස්තර කරලා බලනකොට විශේෂයෙන්ම භාවනා කරන කෙනෙකුට හරියට අරමුණට හිත එල්ල කරගෙන වැඩ කරන කෙනෙකුට හොඳ වේට වැටෙනවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ගත්තා වූ මේ මහා ප්‍රයත්නය මහ බෝසතාණන් වහන්සේ විදිහට ගත්ත ප්‍රයත්නය අසවල් සිනාට ආදර්ශ දෙන්නේ නැතිය. අසවල් සිනාට ඒකෙන් කණිවිඩයක් දෙන්නේ නැතිය. එහෙම නැත්නම් මගේ தත්ත්වය මේ මහ බෝසතාණන් වහන්සේට විනිවිද වෙච්ච தත්ත්වයට වැඩිය වෙනස්ය ලොකුය සංකීර්ණේ බරපතලයක් කියන දෙයක් ඇත. ඒ වෙලාවෙන් කිසිසේත්ම කිසිම තැනක ඉතුරුුනේ නැහැ මහ බෝසතාණන් වහන්සේගේ මේ සංසාර ගමන තුරා. ඒ නිසා බුදුජානන් වහන්සේ මේකා විශාල බුද්ධ කෘත්‍යයක් කරන්ට ඒ සූදානම් වෙච්ච වැඩපිළිවෙල යෝගාවචරය නිතරම මතක තියාගන්න. එහෙම මතක තියාගන්නවනම් එතන යෝගාවචරයට එන දුෂ්කරතාවලු තමයි තමන්ගේ ගුණේ මතක තියනවාද
මම මේකෙන් වැඩ ගන්නවද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ පරීක්ෂා කරලා බලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් බෝධිය කියවම අපි දන්නවා ඒක සම්මා සම්බෝධිය, පත්‍යේක බෝධිය, එන්න නැත්නම් ශ්‍රාවක බෝධි වශයෙන් කොටස් ආකාර තුනකට මේ ථේරවාද ධර්මයේ කොටල දෙකක් පෙන්වනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රවතුනා වූයේ බෝධිය නැත්නම් අරමාත්‍ය සම්මා සම්බෝධිය. සම්්‍යක් වූ සම්බෝධිය. ඒ සම්බෝධි ඥාණය ගුරුවරයෙක්ගෙන් තොරව මේ කාන්තෙන් තමන් විසින්ම අවබෝධ කළ යුතුයි කියන හත්ය යතේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පිළිවි. මේ නිසා බුදුරජාණන් වහන්සේ අසවල්දී අසවල් දුෂ්කරතාවයේ අසවල් දැරිකුස්කම මම ඉතුරු කරලා යනවා කියන එකක් ඇත්ද. මේ නිසා මහබෝසතාණන් වහන්සේගේ මේ වැඩපිළිවෙල කරුණු තුනක් අනුව මේ ආචාරවල විස්තර කරනවා. උන්වහන්සේට ඒ සම්මා සම්බෝධි ඥානෙ සම්පූර්ණ කර ගන්නට නම් නැත්නම් සම්මා සම්බෝධියට පත් වෙන්න නම් හේතු සම්පatti කිසිම අඩුවක් නැතුව සම්පූර්ණ වෙලා තියෙනවා. කොච්චර දුරට ඒ විදිහේ සාරා සංකල්ප ලක්ෂ එහෙම නැත්නම් ඊටත් වැඩි කාලයක් වුණත් ඒ හේතු සම්පatti සම්පූර්ණ කරත් කවදාකවත් ඵලෙ ඉඳේ නැහැ. ඒ සඳහා ඵල සම්පatti සම්පූර්ණ කරන්න. ඒ ඵල සම්පatti සම්පූර්ණ කරත් උන්වහන්සේ සමන් වහන්සේ වශයෙන් බුද්ධත්වයේ අවබෝධ කරත් අනන්ත අප්‍රමාණ ජනතාවකට සත්විෂයකට උදව්පකාර කරනනම් සත්තුපකාර සම්පත්‍ය සම්පූර්ණ කරන්නට ඕන. ඒ නිසා මහබෝධතාණන් වහන්සේ මේ හේතු සම්පatti, ඵල සම්පatti, සත්තුපකාර සම්පatti කියන මේ සම්පatti තුනම බොහෝමත්ම ඉගසීම වෙන්වෙන් කරලා කාරණා වශයෙන් දැනගෙන පෙර බුදුජානන් වහන්සේලා, බෝධගාණන් වහන්සේලා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් හම් වෙලා ඒ එක එක කින්නේ වශයෙන් දැනන්නේ ඒ සෑම දෙයක්ම සම්පූර්ණ කරමී කියන අදිස්ත්‍යය තමයි තිබෙන්නේ. ඒ මොකදද? මේ සම්මා සම්බෝධිය සඳහා. උන්වහන්සේ ඉන්න සමහදෝස්ථානන් වහන්සේ ඒ සම්මා සම්බෝධිය ලබා ගැනීම සඳහා ඒ කරගෙන යන කටයුතු වලදී කවදාකවත් සම්මා සම්බෝධිය සාක්ෂියකට තිබෙන්නේ නැහැ. සම්මා සම්බෝධිය වෙදීන් තමන්ගේ කාය සාක්ෂියද තමගේ ජීවිතය සාක්ෂි කරගත්ත, අංගෝපාංග සාක්ෂි කරගත්ත, දූදරුව සාක්ෂි කරගත්ත. නමුත් කවදාකවත් ඒ මා බෝධිය බිම තිබෙන්නේ නැහැ. ඒක කිසි කලකල තියෙන්නේ නැහැ. ඒ මොකද සබාවේ. ඒ වගේම බෝසතාණන් වහන්සේ කවදාකවත් මම නරක වැඩක් කළොත් මට මේ ප්‍රතිඵල එනවා කියන කාරණාව කවදාකවත් බිම තිබෙන්නේ නැහැ. හොඳ වැඩක් කෙරුවොත් ඒ ප්‍රතිඵල එන්නේ නැද්ද කියන කාරණාව කවදාකවත් අහක පසිකලා වෙනවා. ඒ කර්මසිකතා ඥානෙ හැම වෙලාවෙම ඉදිරිපත් කරගෙන යන නිසා බුදුජානන් වහන්සේගේ බෝධිසත්ව කාලයත් එකතු කරගෙන මේ ශ්‍රද්ධාවට හොඳ ලක්ෂණ ඉදත්වෙනවා වෙනවා. ඒ නිසා බුදුජානන් වහන්සේ මේ සාරාංශයේ කල්පලක්ෂ්‍ය කාලය තුළ ප්‍රථමයෙන්ම දෙවියේ හේතු සම්පatti සම්පූර්ණ කරා. මේ හේතු සම්පatti සම්පූර්ණ කරන කාලේ වැඩපිළිවෙල චරණීය වශයෙන් හඳුන්වනවා. අනු පුද්ගලයන් සමග ලෝකයේ එකට ඉන්න හැටි ඉගෙන ගන්න. හැසිරීම පිළිබඳව පුහුණු. මේ චරණ සම්පatti නැතුව ඒ භාජනේ නැත්තම් එවැනි චරිතයක సంతානය තුළ කවදාකවත් ඒ විද්‍යාධර්ම පහළ වෙන්න විදිහක් නැහැ. විද්‍යාධර්ම පහළ වෙන්න නම් මේ අවශ්‍ය චරණ සම්පatti තියෙන. චරණ සම්පatti කියන්නේ විද්‍යාධර්ම ඔට්ලේටි විද්‍යාධර්ම තියෙන තැන් වල චරණ සම්පatti අධිකරන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණයක් විදිහට මේ විද්‍යා චරණ සම්පන්න ගුණය පෙන්නනවා. ඒක නිකන් ලැබිච්ච කන්නේ. අපි බුදුරජාණන් වහන්සේට වඳින වෙලාවේදී එහෙම නැත්නම් බෝධි අධිෂ්ඨාන කරලා වඳින සෑම වෙලාවකදීම මේක අද්භූත ජනක දෙයක් විදිහට බුදු ගුණයක් විදිහට අපි සලකනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක මේ වඳින පුද්ගලයාට ලබා ගන්නට බැරියයි කියලා දොරවහරනවා. ඒ වන්දින පුද්ගලයා වුණත් බණ අහලා කාරණාව තේරුම් අරගන්නවා නම් මෙතන කළ යුත්තේ මේකයි වෙන්නේ මේකයි කියලා ඒ පුද්ගලයාට පුළුවන් ඒ විදිහටම අධිෂ්ඨානයක් පිටවගෙන ශ්‍රද්ධාවන්ත වෙලා බෝධිය අධහන කටයුතු කරලා ඒ වාග්ම විද්‍යා ජන සම්පත් සම්පූර්ණ කරගන්නවා. ඒ කටයුත්ත පසේ පුත්‍ර ජාන වහන්සේට අවශ්‍යයි. ඒ කටයුත්ත ශ්‍රාවක බෝධිය ප්‍රාර්ථනා කරනකන්ට අවශ්‍යයි. ඒ නිසා භාවනා කරගෙන යන වෙලාවේදී කෙනෙක් ශ්‍රද්ධාව නෙවෙයි අවශ්‍ය කරලා තියෙන ප්‍රඥාවයි කියලා
තමන් ප්‍රඥාගත විතරක් කල්පනා කළ සමුවෙන් තලෙන් වෙන් වෙලාවක් පිළිවෙත් කරන්නේ නැතුව නැත්නම් ආදි ප්‍රඥාචාරීන් වහන්සේලා විසෙයි අයින් වෙලා කටයුතු කරන්න ගත්තොත් ඒ පුද්ගලයා හැසිරීම අතින් දුර්වල නැත්නම් චරණේ අතින් දුර්වල තත්යකට පත් වෙනවා. ඒ කියන්නේ සද්ධාවේ අඩුපාඩු. එහෙම නැතුව යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ පත්විද්‍යෙත් ඒ කල යුතු පූජා සත්කාර ක්‍රම විතරක් කරපුවාම ඇති ප්‍රඥාව සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා එතකොටත් ගාමිනී ගොමුවක් ගොනුවක් නැහැ යොමුවක් නැතුව යනවා. මේ දෙක සමබර වෙන්න ඕනේ. මේ දෙක සමබර වෙන්න නම් බෝධිය පිළිබඳ ඇදහිීම සද්ධාව දිගටම පවතින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අර විදිහට සාරා සංඛ්‍ය කල්පලක්ෂ ගාන කල්පලක්ෂ මහබෝසතාණන් වහන්සේ වශයෙන් මේ හේතු සම්පatti සම්පූර්ණ කළා. ඒ කරන අවස්ථාවේදී හැපකල දේවල් පිළිබඳව මේ බණ ඇහෙන අත්තන්ට අමතරින් විශේෂයෙන් සලකන්න දෙයක් නැහැ. ඒකෙදී මම මේ දේ කරා බෝසතාණන් වහන්සේ මේ දේ කරේ නැහැ කියලා නැත්නම් මට ඊට වැඩි සංකීර්ණයක් කියලා ඇතිලා තියෙන කියලා කියන්න පුළුවන් ප්‍රකාශ කරන්න පුළුවන් පුද්ගලෙක් මහබෝසතාණන් වහන්සේ ලෝකෙ ඉස්සු කරේ නැහැ. උන්වහන්සේ සෑම අස්මක් මුල්ලක් නැරඹ පිරිසුදු කරගත්ත, සම සම්පත් සම්පූර්ණ කරගත්ත ඊට පස්සේ තමයි මේ ප්‍රඥාව පිළිබඳව කටයුත්තට එළඹුණේ. මෙතනදී විශේෂ සංදිස්ථානයක් උන්වහන්සේට ශ්‍රාවකයෙක් වශයෙන් නැත්නම් ශ්‍රාවක බෝධිය සම්පූර්ණ කිරීමේ හැකියාව අවස්ථාව ලැබුණා. නමුත් උන්වහන්සේ මහා කරුණාව ඉදිරිපත් කරගෙන මං වාගේ මේ ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙකුට ඒ ලද අවස්ථාවේ මගේ ඥානය සම්පූර්ණ කිරීම වටින්නේ නැහැ. මගේ මේට වැඩිය කලල් කෘත්‍යයක් ලෝකේ සඳහා වෙන්න තියෙනවා කියන මේ සත්‍යෝපකාර සම්පත්තිය ඉදිරිපත් කරගෙන එතෙන් පටන් ඒ සත්‍යෝපකාර සම්පත්තියට ඕනෑ කරන්නා වූ මහා කරුණාව උපවැදෙන විදිහ වැඩ පිළිවෙලක් පටන් ගන්නවා. ඒ නිසා ඒ කාලය තුල මේ පාරමිතා ධර්ම නැත්තම් මේ දාන ආදී ධර්ම කටයුතු සම්පූර්ණ කළා ඉතාමත් උත්කෘෂ්ඨ මට්ටමේ. ඒ ඔක්කොම සම්පූර්ණ වෙලත් මේ අවසාන භවයේ වුණත් අවුරුදු 6ක කාර්යයක් දුස්තරක් ක්‍රියා කරා ඒ සෑම අවස්ථාවකම කෙරුවේ අර ඇති කරගත්තා වූ හේතු සම්පatti ඵලයක් බවට ඥානයක් බවට මෝරා ගැනීම ඉබේ වෙන්නේ නැහැ කියන සාක්ෂියක් වශයෙන්. ඒක නිසා අපි භාවනා කරනකොටත් අපි කල්පනා කරගන්න ඕනේ අපි පෙර ආනන්ද ප්‍රාර්ථනා කරලා ඇති පෙර පින් කරලා ඇති නමුත් ඒක ඒ තිබුණ ඵලියෙම මතු වෙන්නේ නැති වෙන්න ඒක උපදාල මතු කර ගැනීම නැත්නම් ඒක ඵලයක් වශයෙන් අපගේ බෝධියට හේතු වෙන විදිහට ඇති කරගන්න නම් අපි මේ විශේෂ කළ යුතු කාරණාවක් තියෙනවා. එහෙම නැත්නම් ඵල සම්පත්‍ය විශේෂ කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට ඵල සම්පත්‍ය සම්පූර්ණ කරාට පස්සේ සම්මා සම්බුද්ධ ඥානෙ පහළ කරගත්තට පස්සේ බුදුජාණන් වහන්සේට ඒ තමන් අර චරණයේ වශයෙන් එන විදිහට කියනවා නම් මහා කරුණාවෙන් දුකටපත් සත්‍ය දුකින් මිදීමේ අදහසෙන් කටයුතු කරන කාලේ අධ්‍යක්ෂපු සෑම දෙයක්ම ධර්මීයත නංවන්න පුළුවන්කමක් ඇති වෙනවා. බෙදලා වෙන් කරලා කාටත් වේදතාවයට චතුරාර්ය සත්‍ය වශයෙන් ද්වාදසාකාර වශයෙන් බොහෝම ගැඹුරු තාලවල වලට වෙන් කරලා පින්නන්න පුළුවන් වුණා ඒ ඵල සම්පත්. ඒකද කියනවා විද්‍යාගුණය කියලා. මේ විද්‍යාව පහළ වුණාට පස්සේ තමයි මේ චරණයේදී තමයි ලැබුපු අද්දකී අනෙක් කෙනෙකුට ඒ කෙනාගේ භාෂාවෙන් ඒ කෙනාට තේරෙන තාලෙට විස්තර කරන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ කෘත්‍ය කරන කාලේ හේතු සත්වූපකාර සම්පත්තිය ප්‍රොදෙසනවා. උන්වහන්සේගේ දිනචරියාව ගන්න ගත්තත් බොහෝම සුළු වේලාවක් මේ කාය සතප්පවන්ට ගන්න වේලාව හැර අනිකුත් සෑම වේලාවෙදිම මේ මහා කරුණාවේ සත්‍ය ආදේශ බලලා ඒ සත්‍යයට තමන් අර චරණීය වශයෙන් මහා කරුණාව වශයෙන් අර පාරමිතා සම්පූර්ණ කරනකොට ඇතිවෙච්ච අත්දැකීම් දෙයක් තුලින් මේ එක එක සත්‍ය වැටීන තත්ත්වෙ දිහා බලලා ඊ අත්ංගේ පරමාර්ථ හරිනම් නිවනටම යොමු වෙච්ච අවස්ථාවක් නම් අන්න ප්‍රඥාව පාවිච්චි කරලා යාට ඒ තියෙන ගැටළු අවස්ථාව විසඳනකොට සතිකුත් ඒ සත්‍යයට වෙන්න තියෙන අනුකම්පා ධර්ම සම්පූර්ණ වෙනවා. ඒ අනුව අවුරුදු 45 කේ සිත් කරපු කෘත්‍යය හේතු සම්පatti නැතුව ඵල සම්පatti නැතුව කරන්න පුළුවන් කෘත්‍යයක් නෙවෙයි. මේ වාගෙම තමයි ගම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ ශාසනය ගැන හිතලා හෝ එහෙම නැත්නම් ධනංගී යුතුකම් ගැන හිතලා හෝ මනුත උදව් කරන්ට ඒ සුචියති වුණු පලියෙත මනාපති වුණු පලියෙත
එළියට ගන්න ගන්න. ඒ දේවල් තමන් තුළින් ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ නම් ඒ කියන්නේ හේතු සම්පatti සම්පූර්ණ කරනවා. ඵල සම්පatti සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කරාට පස්සේ නම් මේ මහා බුදුජානන් වහන්සේ වාගේ පෙළහැර පාමින් බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා. එතකොට බුදුජානන් වහන්සේගේ පිළිහිම සිදු වෙන්නේ නැහැ. ඒ බුදුජානන් වහන්සේ ඉදිරිපත් වන්නා වූ සිවණක් පිරිසකේ පිළිහිම සිද්ධ වෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට ඒකාන්ත හිතේසික ස්වරූපයෙන් බුද්ධ කෘත්‍ය ඉෂ්ට කරගන්න පුළුවන්. නමුත් මේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැති අතෝ එක්කෝ මේ විද්‍යා ධර්ම නැතුව සාරණ ධර්ම පිළිබඳව යටි කරගෙන ඉදිරිපත් වෙන්න හදනවා. මහා කරුණාව ඉදිරිපත් කරගෙන බොහෝ දෙනාට උදව් උපකාර කිරීම. එහෙම නැත්නම් ඒ උදව් උපකාර කරන මිනිසුත් එක්ක hina වෙලා සමගියෙන් කතා කිරීම පැත්තකට තියලා දෙලින්ම ප්‍රඥා ධර්ම ලබා ගැනීමට කටයුතු නැත්තොත් මේ අතෝ අවදාකවත් සමබරව ඉදිරියට ප්‍රගතියක් ලැබ නැත්නම් ඒක හරියට විද්‍යා ධර්ම අරගත්තොත් ඒක හරියට කොරෙක්වා විද්‍යා ධර්ම වලට කල්පනා ශක්තිය තියෙන ඇස් පේනවා කන් ඇහෙනවා නමුත් යාගන්ට ඊ ගන්න පුළුවන් අත පය නැහැ කොරක් විද්‍යා ධර්ම වලින් තොර කරන සම්පත්‍ය නැත්නම් මහා කරුණා ගත්තොත් අන්ධෙක්වා මුදේට අත පය කියන ඇහෙනවා අයව කටේ කරන නමුත් සමන්ත ඇස් දෙක පේන්නේ නැහැ තීන්දුවක් කරගන්න පුළුවන් ශක්තියක් නැහැ ඒ නිසා මේ කොරාසා අන්දය එකතු වුණොත් අන්න හිමින් හිමින් හරි ගමනක් යන්න පුළුවන්. මෙන්න මේ සමහර ඇත්තෝ කල්යාණ මිත්‍ර ස්වරූපයෙන් සමහතේ අත්ංගේ තියෙන කල්පනා ශක්තිය හැටියට වෙන්න පුළුවන් අදහන ධර්ම නිසා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම මේ මහා කරුණාවයි ලෝකේ අතිරිමද්දී. සේවය කිරීමයි අතිරිමද්දී කියලා වාදකී. ඇති කරලා ඒ අනුව තමයි ජීවිතේ කැප කරලා කටයුතු කරනවා. ඒකත් බුදුන් කෙනෙකුට බණ අහලා නැති කෙනෙකුට ආශ්චර්යයක් වශයෙන් පෙනිලා ඒත් නම් අනු යන අනුගාමිකොත් අනන්තයි දුකයි. තව සමහර ඇත්තෝ මේ මහා කරුණාව ඥාන සම්පatti සම්පූර්ණ කරන්න අවශ්‍ය නැහැ. ඍජු මාර්ග කෙටි මාර්ග තුලින් දෙලින්ම ප්‍රඥා සම්පත්තිය විද්‍යා ධර්ම සම්පූර්ණ කිරීම සඳහා කෙටි මාර්ග දිග යනවා. ඒ ගිහිල්ලා තමයි ඒ අර කොරාසා අන්ධය උපමාවේ තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි මේ ධර්ම දෙක සමෝපීතයි. විද්‍යා ධර්ම සම්පත්‍යති සමෝපීතය. මහා කරුණාවත් මහා ප්‍රඥාව සමෝපීතය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ යම්ම කායික ක්‍රියාවක් තිබුණා නම් වචනයක් බුද්ධ වචනයක් තිබුණා නම් පිටිවිල්ලක් තිබුණා නම් ධර්ම පවිත්‍රා. සුසුද්ධ සන්තාන ඒ නිසා ඒ සේවයක් නිසා කවදාහකවත් අහේතුවක් ආවත් දුකක් කරදරයක් ඇතුළත පිටත සිදුවෙන්නේ නැහැ. මේ ගුණය තමයි මේ බුදුරජාණන් වහන්සේ දැකලා ආශ්‍රය කරපු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ඇත්තෝ මේ සාරය තමයි පුළුවන් තරම් තමයි ශිෂ්‍යයන්ට දෙන්නේ. තමන්ගේ ශිෂ්‍යයන්ට කියලා දුන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ට හිතේ ධාරණය කරගන්නයි කියලා අනුශාසනා කළේ. ඒ પરම්පරාව තමයි දිගින් දිගට මේ කල්යාණ මිත්‍රයන්ෙන් පවතින්නේ. ඊයේ කල්යාණ මිත්‍රයා මේ දෙකෙන් එකකට බර වෙනවනම් ඒ කියන්නේ මහා කරුණාව පැත්තට ගිහිල්ලා බොහෝ දෙනාට අනුකම්පා කරනවා. නමුත් තමන් වශයෙන් ඇතුළතින් ධර්ම ප්‍රත්‍යක්ෂයක් නැතුව. එහෙම නැතිනම් මිනිස්සුෙක් ඉන්න හැටි දන්නේ නැහැ. තලයේක සබයෝක ඉන්න හැටි දන්නේ නැහැ. වත් පිළිවෙත් දන්නේ නැහැ. එහෙම ඉඳලා ඒ කාන්තේම කෙලින්ම භාවනා පමණින් ප්‍රත්‍යඥාව සම්පූර්ණ කරගන්න හදනවන මේ දෙකේදීම ඒක අර කොරා කාන්දියාගේ තියෙන අසමබර භාවය වාගේ වෙනතන අසම සම රෝධයේ දවපු වාහනයක් වාගේ මේ ඍජුව සමතේ ගමන් කරන්න හම්බ වෙන්නේ. ඒ නිසා කෙනෙක් තමගේ කල්යාණ මිත්‍යා තේරුම් ගන්න ඉස්සර වෙලා මෙන්න මේ ධර්ම දෙකේ සමබර භාවය පවතිනකොට මේ සමබරතාවය මොකටද යොමු වෙලා තියෙන්නේ? බෝධි ඥානය සඳහා. ඊට වැඩිය පහත් ඊට වැඩිය ලාමක දෙයක් සඳහා නෙවෙයි. මේ නිසා මේ සද්ධාවේ තියෙන ජඟුර තේරුම් ගන්න. ඒ සද්ධාව බෝධි ඥානයේ මෙපිටට આવොත් එක්ක මහා කරුණාදීහත් නැහැ. මහා කරුණාදීහත් නැමුණොත් එහෙම තමයි සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් වාගේ උත්තර පළාතට ගිහිල්ලා විශාල දැනුම් පූර්වක් දාන මම වෛද්‍යවරයෙක් කරුණාකරලා ඉන්නේ කියලා දෙහෙත් දෙන්න පටන් අරගන්නවා.
ඉතින් ලෙඩ දන්නේ නැහැ. මේ දැන් මේ කෝර දැකපුවාම ලෙඩ වෙනවා. විතරක් කරන්නේ මේ පුද්ගලයාගේ ඒ කාන්තේම ලොකු කරුණාවක් තියෙනවා. නමුත් මේ පුද්ගලයා තමයි වැඩිම ලෙඩ තමයි. ඒ වගේ තමයි මේ සද්ධාවෙන් බලනකොට මහා කර්මාව පැත්තට නැත්නම් අනුගේ දුක නිවීම පැත්තට යන්න ගියොත් මේ අදුපාඩුකම් සිද්ධ වෙනවා. නැත්නම් ප්‍රඥාව පැත්තට යන්න ගියොත් අර කීප විදිහට කොරෙක් වගේ සිනගත් එක තීසක් එක ඉඳ බන් නැතුව අමුතුමත් වචන අභිවචන බර වචන කතා කරන්නේ ප්‍රශ්නයක් ආව වෙලාවක ඒ ප්‍රශ්නෙට මුහුණ දී ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ දෙක කලින් දන්නවනම් ඉවසලා කල්යාණ මිත්‍යා ගුණ මේකය කියලා තේරුම් ගන්න පුළුවන්. ඔය පඬිතු ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ගුරු වැඩිහිටි ස්වාමීන් වහන්සේ දවසක් මේ බණ දේශනා කරද්දී තමයි නාථගේ අධ්‍යක්ීමක් සඳහන් කරන්න ලැබුණා. ඒ ගුවන්තොට පොලේදී 4ක 5ක පමාවකදී ඒ ගුවන්තොට ඉරණයෙන් හිටපු තවත් නිකායක ධර්ම දූතයෙක් යෙදී සිටින වැඩගත් ඇත්තෙක් හම්බ වෙච්ච වෙලාවේ පරිවර්තකයේ මාර්ගයේ සාකච්ඡාවක් තිබුණා කියලා. ඒ සාකච්ඡාවක යෙදුනට පස්සේ ඒ පුද්ගලයා සඳහන් කරන්න තිබුණායි කියලා අපි ජීවන සඳහා විමුක්තිය සඳහා එමෙතන ගැලවීම සඳහා කටයුතු කරන අනිත් උදව් කරනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා අපි ඔක්කොම එකවර නිවන් දකින්න වැඩ පිළිවෙලා. එක්කම විමුක්තිය ලබන වැඩ පිළිවෙලා. එක්කම ගැලවීම ලබන වැඩ පිළිවෙලා. ඒ නිසා මම කලින් ගැලවිලා මම කලින් විමුක්ති වෙලා යනවායි කියලා කියනනම් යම්කිසි කෙනෙක් එයා තද ආත්මාර්ථ කාමී පිළිවෙලා ගෙනියනවා. අපි එහෙම ආත්මාර්ථ කාමීත්වයක් නැහැ. අපි මේ එක්ක ගමන් කරන ඒ කියන්නේ ගුරුවරයාත් ගෝලයාත් සියලු දෙනාම එක්ව එකවර මේ නිදහස් වෙන වැඩ පිළිවෙල ගෙනියන්නේ කියලා එයාගේ මතය ඉදිරිපත් කරයි කියලා. ඒ කාර්යයේ අවස්ථාවේදී මතක් කරනවා ඉතින් බටහිර රටක වාගේ ගින්දරු පිළිච්ච එනත්නම් පිළිත්‍රි රටක එවැනි වචනයක් ඇහිච්චාම ඒ මිනිසුන්ට මහ විශාල අත්තිලක් ලැබෙනවා. මේ පුද්ගලයා තමන්ගේ නිවනවත් බලන්නේ තමන්ගේ ගැළවීමවත් බලන්නේ තමන්ගේ මුක්තියත් බලන්නේ සියලු දෙනාත් එක්කම යන්න හදන කෙනෙක් ඒ නිසා විශේෂ ගුණ සහිත කෙනෙක් වෙන්න ඕනයි කියලා එවැනි පුද්ගලයන්ට සාමාන්‍යයෙන් තමන් කලින් නිවන් දැකලා අනුන් නිවන් දැක්කේ යුතුයි කියන ධර්මයට වඩා මේක බොහොම ජනප්‍රිය භාවයක් ඇති වෙනවා. බොහොම සිත් ගන්නාක බවක් ඇති වෙනවා. ඒ තමයි එවැනි අත්ෝ අර තමන් කලින් තමන්ගේ කටයුත්ත කරගෙන නැත්නම් විභාගේ පාස් වෙලා පස්සේ වෙදකම් කළ යුතුයි කියන අදහස් දක්ව නැත්තු පේන්නේ ආත්මාර්ථකාම විදියට. අනිසතුන්ගේ දුක හේතු කරගෙන ඉතල තමන් ගැලවෙන්න බලනවා. ඊට පස්සේ අනුකත්ත ගලවන්න බලන ආත්මාර්ථකාම පිළිසක් විදියට. ඒ නිසා මේ භාවනා කරන පිළිස උනත් එවැනි චෝදනා එල්ලගෙන වෙලාවෙදී ඉවසන්න පුරුදු වෙන්න. මොකද ජනප්‍රිය මතය බොහෝ දෙනා කැමති මතේ නම් අපි ඔක්කොම එකට යන තියෙන මතය. ඔය බුදුජානන් වහන්සේ සමන්නාගේ ජීවන චරිතය තුළිනුත් ධර්මයේ එක පැහැදිලිවම ප්‍රකාශ කරා තමන්ගේ කුණේ පිටං ආපත තමන්ගේ පුත්‍ති ඉස්සල කරගන්න. කරගත්තට පස්සේ පුළුවන් ඒ විද්‍යාධර්ම ඥාන ධර්ම සම්පූර්ණ කරාට පස්සේ පුළුවන් සත්‍ය උපකාර සම්පූර්ණ කරගන්න. සත්‍ය උපකාර සම්පatti සම්පූර්ණ කරගන්න. ඉතින් මේ අර නිකාය නායක අත්කාර විදිය සඳහන් කරාට පස්සේ මේ සයිදෝ මතක් කරයි කිව්වා සාමාන්‍යයෙන් තේරවාද ධර්මයේ සඳහන් වෙන ප්‍රසිද්ධ උපමාවක් ගලවන්න ඕන කෙනක් ගැලවෙන්න ඕන කෙනක් වශයෙන් අපි දැන් සියලු දෙනාම ඉන්නේ මඩවලක ඉන්නවා. ඒ මඩවලක ඉරිලා ඉන්නවා නම් ඒ මඩවලේ ඉන්න එක්කෙනෙක් මෙවැනි ප්‍රකාශනයක් කරනවා නම් මම අනිකුත් ඇත්තමුත් ගොඩ කරගෙනමයි මඩවලෙන් ගොඩ වෙන්නේ කියලා ඒ පුද්ගලයා තව කෙනෙක් කොතනට හදලා වාරයක් පාස දෙනවා. දෙන්න පුරකන්ද පුරකන්ද මඩවලේ තියෙන මඩ තව කවක් අවල් වෙලා දෙන්නම කිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා එක කවදා අහන්න බොහොම ප්‍රිය. සභාවකදී ප්‍රකාශ කරනවා නම් ගැඹුරු ඥාන ශක්තිය නැති කෙනාට බොහෝමත්ම ජනප්‍රිය ඒ වගේම බොහොම සමාජවාදී අදහස් වේවයි කියන්නේ. නමුත් මෙතන යත තියෙන ඒ ප්‍රායෝගිකත්වයක් නැතිකම පදනමක් ඉරහිත බව රැකෙන්නේ. ඒ නිසා බොහෝ දෙනා අනි එවැනි කල්යාණ මිත්‍යෝ පිටපත ඇදීගෙන යන ගතිය වැඩි. ඒ නිසාම තමයි බුදුජාණන් වහන්සේ හොඳේට සීබුද්ධියෙන් කල්පනා කරලා අහල කල්යාණ මිත්‍යා තෝරා ගැනීම වටිනාකම කියලා දීලා ඒන් අතර නොවේ කල්යාණ මිත්‍යා සත්‍යයේ ගුණ මේ එක එකක් විස්තර කරලා දෙනවා. ඒ විදිහට සයිදෝ මතක් කරාට පස්සේ සයිදෝ මතක් කරාලු
කෙනෙක් එහෙම කරුණාවක් තියනවා නම් ඒ තමන් දුකේ තමමුත් මඩවලේ ඉඳලා ඉන්න වෙලාවේදී අනුන් ගොඩ ගන්න ගන්න උත්සාහය දෙන ප්‍රායෝගිකව නැතිකම වැටහෙවි. ඒ පුද්ගලයාට කලින් මොකද තමන් උත්තර වෙලා වේලි තැනකට පත් තමන් වේලි තැනකට පත් වෙලා උපක්‍රම ක්‍රමයට එක එකනා ගොඩ ගන්න කලින්. මේක තමයි හේතු සම්පatti සම්පූර්ණ කරලා ඵල සම්පatti සම්පූර්ණ කරලා පසුව මේ සත්‍ය උපකාර සම්පatti සම්පූර්ණ කරන ක්‍රම. ඉතින් මේ දේවල් කරන්න මේ බුදුජාන වහන්සේ මේ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් හඳුන්වන්නේ ශ්‍රද්ධාව හොඳට තේරුම් අරගන්න ඕනේ තමයි මොන්නෙම දෙයක් නිසාවත් මේ වැඩි ලක්ෂණ වාද විවාද නිසා හෝ වේවා අවදාකොත් ඒ තමංගේ බෝධිය පිළිබඳ ඇත්තා වූ අවබෝධය නැත්නම් ඒ සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නය පසිකලන්ත නැහැ. ඒ පසිකලෑම කියලා කියන්නේ අන්න අර විදිහට මඩවලේ තමනුත් ඒ තමන් උදව් කරන්න හදන පිටිසක් එක්කම දිලිදිලි යනවා. ඒ නිසා මේ ශ්‍රද්ධාවේ තියෙන වටිනාකම තේරුම් අරගන්න ඕනේ. ඒ වගේම තමයි බෝධිය වගේම අර කර්මේසා කර්මඵලයේ අදහන ගතිය. කර්මේසා කර්මඵල අදහන ගතියේදී සදානයක් දීම හොඳ දෙයක්ය. ශීලයේ රැකීම හොඳ දෙයක් ආදී ඒ ප්‍රකට කර්ම සුඛල කර්ම වෙනද සතුන් ලැබීම කරකන් කිරීම ආදී අකුසල කර්ම අනුව හොඳ නරක සිද්ධ වෙනවා කියලා සාමාන්‍ය බෞද්ධයේ විද්වත් යෝගාවචරයේ තේරුම් ගනිවි. නමුත් සිද්ධිය ඒ තරම් සම්මත දෙයක් නෙවෙයි නම් පුංචි කාරණාවක් නෙවෙයි නම් ඒ අත්තන්ට ඒ හැම අවස්ථාවකදීම තමන් කරන කියන දේ තමන් වගකියන්න ඕනේ. මේ ප්‍රතිඵල තමයි බුද්ධි විදිත වෙනවා කියන කාරණාව අමතක වෙනවා. අමතක වෙන නිසා අනුන්ගේ හිත් දීමක් අනුන්ට කායික වශයෙන් වදහිංසාව පැමිණීමක් ඉවසන සුදු ගතියට යනවයි කියලා කියන්නේ ඒ කර්මේ සහ කර්මඵලයේ අදහන ගතිය අමතක වෙන ගතියක් කියනවා. එහෙම වුණොත් ඒ අවස්ථාවේදී ඒකාන්තයෙන්ම තමන් වශයෙන් කරගෙන යන යෝග කර්මයට නිදාකාර බාධක තිබපත් වෙනවා. ඒ යෝගිය යෝගාවචරය අයෝගාවචරය වශයෙන් කලකන දෙනවා. ඒ වගේම තමයි තමන් විශ්වාස කරන්නේ කල්යාණ මිත්‍යා තුළ ඒ වාගේ කර්මේකා කර්මඵලයේ ඇදහිීම ශ්‍රද්ධාවේ අඩුපාඩුකම් තියෙනවනම් තමන් තේරුම් අරගන්න වෙනවා. ඒවැනි ගුණ අඩු පුද්ගලෙ ආශ්‍රය කරන්න ගියොත් ඒ පුද්ගලයා විවිධ විචිත්ත කතා වලින් තමන් මත් කරගෙන සිටියද මේක කල්යාණ මිත්‍යෙක් බවට පත් වෙනවා. මේ නිසා යෝගාවචරය මේ ශ්‍රද්ධාව කියන ගුණය තේරුම් අරගන්න. ඒ මොකද මේ දාන ආදී සීල ආදී ප්‍රකට කුසල කර්ම පිළිබඳව අදහුවාද මේ යමක් කරන වෙලාවේදී කායික ක්‍රියාවක් වචනෙන් කරන ක්‍රියාවක් වේවා හිතෙන් කරන ක්‍රියාවක් වේවා ඒ කරන වෙලාවේදී ඒ කරන දෙයින් විපාක දෙන්න පුළුවන් ශක්තිය ඒ මොහොතේදීම න්‍යාය ධර්මානුකූලව පහළ වෙනවා කියන එක හොඳ ප්‍රකට කර්මවලදී නම් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් අදහන්න පුළුවන් නමුත් සෑම දෙයකදීම එහෙම දෙයක් තියෙනවද කියලා තේරෙන්නේ බලන්නේ කෙටිදේ බලන්නේ ඒ මොහොතේ යත්තා වූ සතය ඒ මොහොතේ යත්තා වූ ඡාය ගැනීමේ ආසාව ඒ මොහොතේ යත්තා වූ කැපී දෙනීමේ ආසාව නමුත් ධර්මයේ හොඳට ගැඹුරින් විස්තර කරනකොට විස්තර කරනවා මේ කර්ම සිදු කරනකොට ඒ මොහොතේදී මේ ඵල දෙන ගතියකුත් තියෙනවා ඒ වගේම පසුවට විපාක දෙන ගතියකුත් කර්මයේ පවතින සිදු කරන කර්මයක ඉතින් මේක හොඳේ ගැඹුරු විපස්සනාවෙන් විස්තර කළ දෙන ධර්මත් එක්ක සමාහෘ පටලවා ගන්න. මුද ගැඹුරු විපස්සනා අවදී විස්තර කළ දෙනවා ඒ මොහොතේ ඉපදිනා වූ සෑම දෙයක්ම ඒ මොහොත තුළම දිවි දිවි බිඳි බිඳි විනාශ වෙමින් යනවා. එහෙමනම් අපි මේ කර හොඳ දේ හෝ නරක දේකින් ඉදිරියට ඉදිරිපාග දෙන ශක්තියක් ඉතුරු වෙන්නේ කොහොමද කියලා තර්ක ඥානෙන් තර්කය ඉදිරිපත් කරගෙන කටයුතු කරන්න ගත්තොත් අර නානාත්මක වශයෙන් සිදුවෙන ඒ වැඩපිළිවෙල තේරුම් ගන්න අපහසු වෙනවා. ඒ නිසා අවුරු හරි කියනවා නම් අපි මේ වෙලාවේදී වෙන ආගන්තුකේ සිනාමුසිකෝණය පිළිගත්තත් මධ්‍යස්ථිමානෙ පිළිගත්තත් මොහොතකෝණය පිළිගත්තත් ඒ මොහොතේ ඇති වෙන ඵලයේ විතරයි මේ විදිහට එහි යන්නේ නැහැ. පසු ප්‍රතිඵලයක් කියලා මේ පුද්ගලයාට ඒ සුගන්ව දෙන්න අමාරුයි. මොකද එහෙම රූපාකාරයට පත් කරන්න අමාරුයි. නමුත් කල්යාණ මිත්‍රේ ආශ්‍රය කරනවනම් ඒ කල්යාණ මිත්‍යා ඒ දේ ඉස්සල කරලා දෙන්නේ. ආදර්ශයෙන් දෙන්නලා සත්‍ය සිද්ධි අවස්ථාව ධර්මානුකූලව පෙන්වනවා.
මේකට උපමා කීපයක් මිලින්ද පඤ්ඤා ආදි ප්‍රශ්න පොත්පත් වල සඳහන් කරනවා. ඒ මොහොතේදී නැති වෙන ඵල එකක්. ඊට පස්සේ ඵල දෙන්න පුළුවන් ස්වරූපේ තව. ඒ විදිහට දෙකටක බෙදලා විස්තර කරනවා. ඒක හරියට කුංචි දරියෙකුට කුංචි කාලේ හැදෙන වයස කාලේදී හොඳට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ලැබුණොත් ඒ දරුවා ඒ ආහාර දෙන කාලය තුල ප්‍රබෝධමත් ශක්තියකින් ඒ වගේම ශරීරයේ ප්‍රසන්නව හොඳ පුෂ්ටිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවා පසු කාලේ වැඩි මහල්පත් වෙන ඉගෙනීම් කටයුතු දිවිමෙත අවශ්‍ය කරන ඥාණයටත් ඒ අද නිම වේලාවට දීපු ආහාර බලපාන. ඒක සාමාන්‍ය ලෝක ඉඳගෙන. මෙන්න මේ වගේ තමයි කර්මයක් සිදු කරනකොටම සහජාත වශයෙන්ම ප්‍රතිඵල තියෙනවා. ඊග අර්ථනානාසනික වශයෙන් පසුවට ප්‍රතිඵල දෙන ගතියකුත් මේ හැම කර්මයකම සිද්ධ වෙනවා. මේ පසුවට ප්‍රතිඵල දෙනිය ගතිය වතහ ගන්න නම් සද්ධාව තියෙනවා. ඒ මොකද කල්යාණ මිත්‍යා කියන නිසා පිළි අරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පිළි අරගෙන ඒ සඳහා නැත්නම් පසුවෙන් ප්‍රතිඵල වලින් තමන්ටව අනුන්ට දුක් නොවි කටයුතු කරන්න නම් ධනතම එහි සිත්තයක් තියෙනවා. ඒ සිත්තනේ ඇති කරගන්න කුමක් නිසාද? කල්යාණ මිත්‍යා කියන නිසා. කල්යාණ මිත්‍යා අදහන නිසා. ඒ වගේම කල්යාණ මිත්‍යා ඒක ක්‍රියාවෙන් පෙන්වන නිසා. එහෙම නැතුව තර්කයට ඉදිරිපත් කරන්න ගත්තොත් අම මොහොතේදී නැති වෙන දේ ඒ වෙලාවේ ඇති වෙනවා නැති වෙනවා නම් කොහොමද මේ පසුවට කල ඇති වෙන්නේ? ඒ නිසා අපි මේ මොහොතේ සැපේ විස්තර බලන්න ඕනේ. ඉස්සරහ පිළිබඳව දුක් ගන්න අවශ්‍ය නැහැ, හිතීමක් අවශ්‍ය නැහැ කියලා කටයුතු කරනවනේ ඒ බුද්ධලයට ඒ සමන් කරන දේවල් ප්‍රතිඵල එන වෙලාවෙදී බොහොම දුක් පිටපත්යක පසුවේ අධේ ගහන අඬන වෙන පස්සේ පත් වෙනවා. මේ නිසා මේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහිම කියන එකේ මේ මොහොතේ මොහොතට ඇත්තා වූ ඉතාමත්ම ප්‍රියෝක්ති සම්බන්ධතාව පවතින. හොඳට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන කෙනෙකුට වැටහුණා නම්, කල්පනා කරනවා නම් තමන් අරමුණක් ඉඳී නැහැ කියන එක නැත්නම් ආනාපාන සතිය හෝ වේවා නැත්නම් ඒක කරගෙන යනකොට මත වෙන අතුරු අරමුණක් හෝ වේවා. විශේෂයෙන් කිව්වොත් එහෙම භාවනාව හරියන වෙලාවක ඇති වෙන සැප, දුක වේදනා. ඒ මත වෙන අවස්ථාවේදීම යෝගාවචරයක මෙහෙය කරන්න ඇතුව ඒ ඇත්තේ සුඛයක් ධර්මානුකූලව මතුවෙච්ච දෙයක් ඒක වැරදි ක්‍රමයකින් ඇති කරගත්ත දෙයක් නෙවෙයි කියලා ඒ සුඛය ආස්වාද කරන්න ගත්තොත් ඒ සුද්ධලයාට සහජාත වශයෙන් ඇති වෙන ඵලයට මත් වෙනවා. ඒකේ නානා ක්ෂණික වශයෙන් පසුව තෙන්න පුළුවන් අනර්ථය ඒ යෝගාවචරයට වෙනවා. ඒ නිසා යෝගාවචරයට ගුරු උපදේශය ලැබුණොත් අනුවා කරලා එහෙම කියනවා නම් අරමුණක් සමගම මේ ඇති වෙන සත්‍යපත්‍ය ඒ සුඛදායකත්ව විනිහි කරන්න ඕනේ කියලා ඒ ගුරු උපදේශේ මට හිතුනේ නැහැ. ඒ ගුරු උපදේශේ ක්‍රියාවට නැගෙන්නේ නැහැ. මොකද ඒ සාජාත වශයෙන් මේ වෙලාවේ පහළ වෙනා වූ විපාකයේ සුඛදායකයි ආස්වාදයට කැමති. නමුත් ඒක මාර්ගය වල. ඉදිරියට ඇත්තා වූ ඒක වඩා අසියුම් ඒක වඩා නිමිරි හොඳ සැප මේ ගොරෝසු ගැටේ නිසා ගලපිය. ඒ නිසා යෝග අවතරය භාවනා කරනකොට මේ කියන ලෞකික ධර්ම ආයිද පාටින් ආව විදර්ශන ඇතුළතින් අත්දකින්න පුළුවන්. අත්දකින්නේ කවුද? ගුරු මතය අදහන කෙනා. සද්ධාව ඇති කෙනා. ඒ විදිහේ ගුරුවරයෙක් දක්ව දෙන්න ඕනේ, ශිෂ්‍යයෙක් දක්ව දෙන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ධර්මතාවය හර්තයෙන්ම අල්ල ගන්න හදනවනම් ඒ සුද්ධලයට අර ඒ එතනදී පහළ වෙන සතේ තේරුණාට කර්ම අනුරූපව යමක් කළොත් ඒ ප්‍රතිඵල එතනමයි. ආයින් එහාට යන ගතියක් නැහැ කියලා හර්තයෙන් අල්ලන්නේදී ඒ පසු වෙන ප්‍රතිඵල එනකොට අනත්යේ කියන අහමාරයි. ඊට වෙලාවක් නැතිවා. ඒ නිසා මේ සද්ධාව කියන එකේ බෝධි ආධන වගේම කර්මේ සහ කර්මඵලයේ ආධයීම කියන එක ඉතාමත්ම ජීවිතේට සම්බන්ධයක්. හැම ඉරියව්වකටම සම්බන්ධයක්. මේ නිසා සිත්‍යයට නැත්නම් කල්යාණ මිත්‍යෙක් අපේක්ෂා කරන යෝගාවචරයට දැනගන්න පුළුවන් තමගේ කල්යාණ මිත්‍යා මෙන්න මේ පිළිබඳ අවබෝධයෙන් හැඟීමකින් ඒ විදිහට කියන සද්ධාවකින් යුක්තව ගත කරනවාද කියන කාරණය. ඒ සද්ධාව මොකේදද? බෝධිය පිළිබඳ මොකලෙන හිත. කර්මය සහ කර්මඵලය පිළිබඳ මොකලෙන හිත. මේ නිසා කල්‍යාණ මිත්‍යා නිතරම ආරක්ෂාව දෙන්න කරගෙන යනවා. සමන් විදිහට පත් වෙන එක නම් දුක්ඛිතෙක් වෙන දුර්දාන්තෙක් වෙන්න පුළුවන්. අනත්ත්වයෙන් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්
කල්‍යාණ මිත්‍යා පුණුවාන් තරම් තමයි ගුණ ආරක්ෂා වෙන විදිහට ඒ සිද්ධිය හසුරුවන් යන මිසක්ක ඒ සිද්ධියට පාඩමක් දෙන්න එහෙම නැත්නම් වින බරපතල සිතුකම් එක්ක කරන් යන්නේ. ඒ මොකද තමයි දන්නව මේ වෙලාවේදී හෝ ආසිත ප්‍රෝජනේ කලකලා මේ දුර්දාන්ත පුද්ගලයාට හෝ පහර දීමක් කරනවා නම් කල්‍යාණ මිත්‍යෙකුට ගැළපෙන්නේ. ධර්මේශා කර්මකලයේ අදහන කෙනෙකුට ගැළපෙන්නේ. එනිසා කල්‍යාණ මිත්‍යා නිතරම ආරක්ෂාකාරීව තමයි කටයුතු කරන්නේ. තමයි විපස්සහව නොපිරි. නැත්නම් මේ ධර්මේශා කර්මකලයේ අදහන ගතිය පාවා නොදී කටයුතු කරන ගතිය. එනිසා යෝග අවතර නිතරම මේ ගුණයක් ඒ කියන්නේ විපස්සහව කියන මේ ගුණයක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත්ත ප්‍රධාන කල්‍යාණ මිත්‍යාගේ ගුණේ පතන් තමන් දක්වා ගැවතෙනේ පරම්පරාව පුරාම නැත්නම් තමන් ඉදිරියේ ජීවත් වෙලා තියෙන කල්‍යාණ මිත්‍යාගේ පවතිනවද කියලා දැනගන්නවා නම් ඒ දැනගන්න යෝගාවචරයටත් විපාල කිසිමකට ඉඳලා ඒ වගේම යෝගාවචරයට ඒ ගුණ කල්‍යාණ මිත්‍යා පිළ බකිනකොට ශ්‍රද්ධාව තමන් තුලක් පහළ වෙන ගතියක් තියෙනවා. මේ නිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ එවැනි කරුණු දැනගෙන සිත මේ වශයෙන් දැනගෙන තියෙනවනම් ඒ බුද්ධයාට අනාගතයේ කනගාටු වෙන්න විදිය විතරක් ආශ්‍රය කිරීමෙන් කනගාටු වෙන්න තියෙන විදිය වැරදි තියෙන්නේ මෙතන ඉස්ස ගන්න වෙනවා. ගත්තට පස්සේ හරි තීන්දුවක් අරගෙන කල්යාණ මිත්‍ය ලැබුණාට පස්සේ කල්යාණ මිත්‍යා තුළ මේ කියන ධර්මතා දකින්කොට ඉතිේදීම තමන්ගේ භාවනාවට ලොකු සම්පාදනයක් සිදුවෙනු තමන්ගේ බෝධි ඥාන ඒ වගේම තමන්ගේ කර්මේ සහ කර්මයේ අදහන කර්මඵලයේ අදහන ගතිය දීන් කෝණ භාවයට පත් වෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනාවට මෙතෙක් වෙලා අරුන් සම්දීවෙන හිතකෝ මේ අත්තන් තුළ යම් තාක් මූල ධර්ම න්‍යායාත්මක ධර්ම දැනුව පවතිනවාද ඒ වාගේම යම් තාක් පූර්ණකාලීන භාවනාවෙන් ලැබිච්ච අධ්‍යක්ෂින් සම්භාරයක් පවතිනවාද මේ මූල ධර්ම සහ අධ්‍යක්ෂින් ඥාන සම්බන්ධයෙන් සම්බන්ධ කරගන්නේ මේ ධර්මයක් ඉදිරිපත් කරගන්නේ මේ ධර්ම දේශනාවේ පවතින කරුණු අනුව ගල්පා ගැනීමෙන් සමන්ත කරගෙන යනවා වගේ තමයි යෝගාවචර වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරගෙන යන ලැබේව ඉදිරියේදී කරගෙන යන වැඩ පිළිවෙලදී නියම කල්යාණ මිත්‍යා වටහාගැනීමේ වටිනාකම ඒ වගේම කල්යාණ මිත්‍යා දැනගැනීමේ මූලික ප්‍රමාණ අවබෝධ කරගැනීමේ ඥානීය පහළ වේවා කියනයි සිතාගත කරුණාසාගත ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන සමාප කරනවා. ගම් පුදුමිය කර ජම්මජීව ස්වාමීන් වහන්සේ